අයිබෝන් සුබ දැසනක්. අයිබෝන් තිල්න සුබ දැසනක්. දැන් ඉතින් වංචාවන් අපේ රටේ හැමදාමත් වෙනවා. මේවා net fm බැලුම් ගල මගින් අපි අනාවරණය කරනවා. හැබැයි දිගින් දිගට මෙහෙම වංචා වෙනවනම් මේ ක්‍රමවේදයේ අවුලක් තියෙනවා. ඒ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි කියන කාරණාව අපි නිරන්තරයෙන් කියනවා. සමහර වෙලාවට තිල්න ක්‍රමවේදයන් සකස් වෙලා තිබුණට අපි දකිනවා මේ වංචාකාරයන් නැත්තං මේ කූට උපක්‍රම යොදාගෙන විවිධාකාරයේ සමාජ විසමාචාර ක්‍රියාවන් නිරත වෙන පුජ්‍යලියෝ උපක්‍රමශීලීව නීතියේ දැලෙන් රිංගා ගිහිල්ලා ඔවුන්ට අවශ්‍ය ආකාරයේ ඔවුන්ගේ වටාපිටාව තුළ තමන්ගේ මල්ල ලොකු කරගන්න නැත්නම් තමන්ගේ පොකට් එක සරු කරගන්න විවිධාකාරයේ සමාජ විරෝධී ක්‍රියාවන් වල නිරත වෙනවා. එවැනි කරුණු කාරණා පිළිබඳව net fm බැලුම්ගල මේ පුජ්‍යලීන්ගේ ආයතනවල තනතුරු තරාතිරම් ප්‍රසිද්ධකම දීන පුළුවන් කාරකම් පිළිබඳව කිසිවක් තකන්නේ නැතිව මේ සියල්ල සත්‍ය කරුණු සාක්ෂි සාධක සහිතව අනාවරණය කරනවා. ඒ පිළිබඳව බලධාරීන්ගේ විධිමත් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම උදෙසා. ඔබට මතක ඇති සමහර විට 2019 අටවැනි මාසයේ 19 වෙනිදා අපි net fm බැලුම්ගලින් අනාවරණය කළ ඌව පළාත් සභාවේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 700ක වගේ ඊට අධික මුදල් වංචාවක් මේක. මේ පාරක් හදනකොට නැත්තම් ඌව පළාතේ බදුල්ල කඳ කැටිය කරමැටි යන මාර්ගයේ ඉදිකිරීමේදී සිදු කරපු මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් තමයි අපි මේ net fm බැලුම්ගල වැඩසටහන දියත් කළේ. ඒ වැඩසටහන අනුව අපිට හැකියාව ලැබුණා මේ වංචාව නතර කරගන්න. ඊට පස්සේ වංචාව తాවකාලික නතර කරගත්තට පස්සේ මේ තවදුරටත් මේ වංචාව වෙනවා කියලා අපිට එදා පැමිණිලි කරපු මේ සම්බන්ධයෙන් පැමිණිලි කරපු සුදත් දේවපුර මහත්මයා තවදුරටත් මේ කතාව මේ විදිහටම කියනවා. ඇත්තෙන් දැන් ওই ඌව පලස්ස භාවයේ වංචාව සම්බන්ධයෙන් හුඟක් දෙනෙක් අසරණ වෙලා ඉන්නේ. අසරණ වෙලා ඉන්නේ මේ කෙලින් වැඩ කරන නිලධාරීන්. අවංක නිලධාරීන් අසරණයි. ඒගොල්ලෝ මේ වංචාවට සහයෝගය දෙන්න බෑ හිතට එකගව. ඉතින් ඒ නිසා මේගොල්ලෝ කොහේ දැනුවත් කරත් ඒ දැනුවත් කරන හැමෝමම සල්ලි වලට ගන්නවා. එහෙම සල්ලි වලට ගන්න ගියේ කතන්දර ලිඛිතව පවා තියෙනවා. සභාගත වෙලා තියෙනවා. ඉතින් ඔහොම තියෙනකොට මේ නිලධාරීන් කණ්ඩායම කුමිටි ආයතනයේ සමහර අවංක නිලධාරීන් මට මේ වංචාව හෙළිදරව් කරා. මේ වංචාව හෙළිදරව් කරාම මේක ඇත්තටම මේ පුදුමාකාර වංචාවක්. මේ මේක සමස්ත ගණනය කරාම බිලියන 1.3ක් වගේ මුළු ගණනක් කරන වංචාවක්. ඉංජිනේරු එස්ටිමේන්තුවත් ඇවිල්ලා තියෙන්නේ මේක බිලියන 1.1ක්. ඉතින් එහෙම ඉංජිනේරු එස්ටිමේන්තුවත් අභිපවා ගිහිල්ලා ටෙන්ඩර් පත්‍රිකාවක් දැම්මම අඩුම ටෙන්ඩර් එකට වැඩ දෙනවා. ඒතකොට කුමිටි ආයතනයේ දැම්ම මිල ගණන මිලියන 764ක එපා හදන්න. පස්සේ සංශෝධිත කොන්ත්‍රාත් මුදල කියලා අවසානයේ ආට කොන්ත්‍රාත් එක බාර දෙනවා මිලියන 783කට. ඉතින් මේ අඩු ටෙන්ඩර් එකනේ මේ බාර දෙන්නේ. දැන් ඉතුරු ටෙන්ඩර්ස් ඉහළින් යතිනේ. ඉහළින් ගණන් දෙන්නු කට්ටියට බලවත් අසාධාරණයක් කරමින් ඉංජිනේරු ඇස්ටිමේන්තුව ඇවිල්ලා මේක බිලියන 1.1ක්. ඒකත් අභිපවා ගිහිල්ලා දැන් මේ කොන්ත්‍රාත් කරු වංචාසහගත නිලධාරීන් සමග එක්කව වෙලා බිලියන 1.3ක මුදලක් ගන්න යනවා. එක වංචාසහගත නිලධාරින්නෙක් එක්කාසු වෙලා එහෙම නැත්නම් මේ හොදින් රාජකාරී කරපු නිලධාරින්න වංචාවට යොමු කරගෙන ඒ තමයි මේ ජාවාරම් කරුවන්ගේ තියෙන සැලසුම් වල ඊළඟ පියවර වෙලා තින්නේ. ඉතින් ඒ පියවර අනුව තමයි මේ ඌව පළාත් සභාවෙත් මිලියන ගණනක මුදලක් ඒ ආකාරයෙන් වංචා කරන්න උත්සාහ කළේ. තවදුරටත් මේ සුදත් දේවපුර මහත්මයා මේ වංචාව සම්බන්ධයෙන් මෙන්න මෙහෙම පැහැදිලි කළා. අතර මේ ගන්න යන මුදල නතර කරා. මගේ පැමිණිලි අනුව මම අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරා. ජනාධිපති විශේෂ කොමිෂන් සභාවට මම පැමිණිලි කරා. එතකොට එහෙම තිබිදි කැබිනට් පත්‍රිකාවක් දාලා මේ මුදල් ගන්න ගියා. එහෙම ගන්න ගියේ මුදලත් මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කතා කරලා නතර කරා. මේ ඉතින් වරදක් තියෙන නිසා නේ මේ නොගෙ ඉන්නේ. අනිත් එක කවුරුත් මුකුත් කියන්න ඕනේ නැහැ. ඌව පළාත් සභාව විසින්ම දීලා තියෙන ලේඛනවල තියෙනවා මේක නීති විරෝධී මුදලක් කියලා. ඒ නිසා නේ ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්නේ. ඒ දැන් ඒගොල්ලෝ නඩුවක් දානවා මේක නීති විරෝධී මුදලක් කියලා. ඉතින් එහෙමත් කටයුතු කරද්දී මේ මුදල ගෙවන්නේ මට තේරෙන්නේ නැහැ. ප්‍රධානම දේ තමයි මෙතන මට ලැබිච්ච සහයෝගය තමයි net fm බැලුම්ගල වැඩසටහන. මේ අපරාධේ බැලුම්ගල වැඩසටහන හෙලිදරව් කරා. හෙලිදරව් කරලා මේ අපරාධකාරොත් මේකට අල්ලගත්තා. ඉතින් ඒකෙන් ලැබිච්ච සහයෝගය එකට බය වෙච්ච බයවිල නිසා මුදල් ගෙවන්න නැතුව ගියා. නමුත් දැනුත් ආපහු මේ මුදල ගෙවන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. මහා බලපතල කනගාටුවක් තත්ත්වයක්. අත්‍යවශ්‍යම මේක කියුත්තු ඉන්නේ එකම එක්කෙනයි අපිට. අතිගරු ජනාධිපතිතුමා පමණයි. අතිගරු ජනාධිපතිතුමා මේක ගැන බලන්න. ගරු නීතිපතිතුමා මේක ගැන බලන්න. ඉතින් ඒ විදිහට අපි එදත් ඔය කතාවම කියලා තමයි අනාවරණය කළේ මේ වංචාව. අද වෙනකොට දැන් තත්ත්වය ටිකක් වෙනස් වෙලා දැනුත් මේ වංචාව මෙලෙසම වෙන්න යනවා කියන චෝදනාව තමයි මෙතුමා නගන්නේ. දැන් එතුමාගේ ඉල්ලීමක් තියෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ සහ වක්‍යුතු පාර්ශ්වවල අවධානය යොමු වෙලා මේ ඌව පළාත් සභාවේ මේ සිද්ධ වෙන්න ගිය මේ වංචාව
නැවත වතාවක් ඉස්මතු වෙන්න පුළුවන් ඒ කාරණාව පිළිබඳව අවධානය යොමු කරන අතරවාරේ මේ කාරණාවට අනුබද්ධ තවත් ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තිනෝ මෙයත් රුපියල් කෝටි ගණනක වංචාවක් අක්‍රමිකතාවක් මේකත් අහන්නකෝ මෙහෙම කරගෙන යනකොට මට මේගොල්ලෝ කරේ මොකද මගේ ගෝතමීඩෙමට හොරොක්කු ඇතුව හොරොක්කු හදලා ඉවරලා මාව එතනදී අස්සන කරන්න බැලුවා මම මෙතන මේක මේ නීතියානුකූලව මේ පැමිණිල්ල මෙහෙම වෙන නිසා ඉතින් මගේ ඉදමට හොරොක්කු හදන බලෙන් ඇතුළේන හම්බන්තොට නගරාධිපති ඒ රාජ්‍ය එක්කම තමයි හොරොක්කු ඇදිවේ මේ හොර සංවිධානාත්මක හොර කණ්ඩායම සමග එක්ක වෙලා ඒකේ ඉන්නවා ග්‍රේබියර් ෆොනාන්ඩු කියලා එක්කෙනෙක් ඉන්නවා කපිල වීරතුංග කියලා එක්කෙනෙක් ඉන්නවා මේක පුදුමට කාන්න කියන්නේ මේ කපිල වීරතුංගේ නෝනත් මේක ඉන්න සම්බන්ධිලා වීරතුංග මාත්මී ගේබියර් ෆොනාන්ඩුගේ නෝනත් ඉන්නවා එයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැඩ කරන්නේ මීගමුයි ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගේ මේ ප්‍රාදේශීය अनावरण संविधानात्मक अपराध खंडाय ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ විවිධාකාරයේ දේශපාලන සම්බන්ධතා තියෙන චරිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉඩම් වංචාවල නැත්නම් මේ ජාවාරම් වල ඉන්න මුල් බැසගත්තු තිලන සඳහන් කර ආකාරයට සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් මේ කාරණාව මෙහෙවනා කියන කාරණාව අපි මේ මාස ගණනාවක් තිස්සේ කරන ලද ගවේෂණයේදී තහවුරු වෙච්ච එක උදාහරණයක් තමයි තිලන ශ්‍රී ලංකා පොලිසියෙන් මහේස්ත්‍රාත්වරය වෙත සැපෙන බී වාර්තාවක සඳහන් වෙනවා. මෙහි දැන් මේ කලින් හඩපටේ කියවුන ග්‍රේබියල් ප්‍රනාන්දු කියලා නමක් මේ පුජ්‍යලයා සහ මේ අදාළ මේ ජාවාරම් කරන මැදිහත් උනාය කියලා කියන කණ්ඩායම සම්බන්ධයෙන් මේ බී වාර්තාවේ සඳහන් වෙන්නේ මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම පුත්තලම විශේෂ විමර්ශන කාර්යාංශයේ පැලේගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ වංචා විමර්ශන කාර්යාංශයේ වෙතද අවශ්‍යව සිට සැකකරුවෙකු වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම සැකකරුට විරුද්ධ 2019 10 21 වන දින පැවති මාලිකා කන්ද බී 44 19 යි එල ඉරක් 18 දරන නඩුව සඳහා අප ලබා දී ඇති අතර 2019 11 වෙනි මාස 7 වන දින නිකවරටිය මහේස්ත්‍රාත් උසාවියේ බී 834 දරන නඩුව සඳහා 2019 11 20 වන දින දක්වා රක්ෂිත බන්ධන ගත කරන ලදී. එතකොට මෙහි ප්‍රධාන වශයෙන් කියවෙනවා මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනකට සිදු කරනු ලබයි. තවද විමසකකරු හට ස්ථිර පදිංචියක් නොමැති අතර වසර ගණනාවක් පොලිසිය මගාරමින් සැඟව සිටි තැනැත්තෙකි. මේ වංචන ක්‍රියාව සඳහා සම්බන්ධිත සංවිධානාත්මක කණ්ඩායමේ අනෙකුත් සමාජිකයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන හේඳ ප්‍රශ්නගත ලේඛන සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන්න අවශ්‍යයි කියලා පොලිසිය සඳහන් කරන්නේ. දැන් මෙතනදී මේ ඉඩම් වංචාවට එනවන ඌපලස් ස්වභාවයෙන් පස්සේ ඒ ආවට පස්සේ මේකේ මේ වංචාව කරන පිරිසක් ඉන්නෝ කල්ලියක් ඉන්නෝ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ ඉන්න එක පුද්ගලෙක් තමයි ඇලෝසියස් ලෝරන්ස් කැප්පිටිපොල කියලා කියන්නේ. ඒ තවත් කෙනෙක් අපි කෝගේ බීල් ප්‍රනාන්දු කියලා කෙනෙක්. ඒ වගේම තමයි මේ කැප්පිටිපොල කියන පුද්ගලයා. මේ පුද්ගලයා රාජ්‍ය නිලධාරීන් ඒ වගේම නොඑක් විදිහේ පුද්ගලයන් සමග එකතු වෙලා ව්‍යාජ ලිපි ලේඛන සකස් කරලා ඔප්පු හොරට හදලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නඩු ගිහින් තියෙනවා. ඒ නඩුවලදී වරදකරු වෙලා තියෙනවා. ඉතින් මෙහෙම වරදකරු වෙලා මේ පුද්ගලයා දඩුවම් ලබලා තියෙනවා. මේ අතරේ තමයි මේ ගෝතමී පාරේ තියෙන මේ සුදත් දේවපුර මහත්මයාගේ ඉඩමට මේ පුද්ගලයෝ ව්‍යාජ ඔප්පු සකස් කරන්නේ. දැන් කොහොම හරි මෙතනදී මේ ඉඩම කාලයකට පෙර රජයට අත්පත් කරගෙන තිබිලා ඊට පස්සේ නිදහස් කරලා තිනවා. ඒ නිසා දැන් මෙහෙම නිදහස් කරපු ඉඩමක් සම්බන්ධයෙන් කටයුතු කරනකොට ග්‍රාම නිලධාරීවරයාටත් ලොකු වගකීමක් තියෙනවනේ. එතුමා දන්නවනේ මේ කාරණාව. මෙතන මේ ග්‍රාම නිලධාරීවරයෙක් සම්බන්ධයෙන් මේ කතාවක් තියෙනවා. එතුමත් මේකට සම්බන්ධයි කියලා. දේවපුර මහත්මයා අපිට පැමිණිලි කරපු දේවපුර මහත්මයා ඉන්නවනේ. එතුමත් එක්ක දුරකථන සංවාදයක් යනවා. මෙන්න මේ වංචාවට උදව් කරායයි කියන ග්‍රාම නිලධාරීවරයා සමග. මේක අහන්නකෝ. හස්සිය 37 චන්දන ගුණරත්න කියලා නීතිඥවරයා සහතිකල දින ඔප්පුව. ඒකට මේ ඔක්කොම මේ වැරදි ලේඛන තමයි දැන් ඔබතුමාගේ ලේඛනෙත් ඒකට දාලා. ආහා. ඒක ඔරිජිනල් ලියුම තියනද? තියෙනවා 832 කියලා හරිචන්ද දිස්ලෝ කියලා ලෝයි කෙනෙක් ලියපු ඒ ඔප්පු දෙකටම දාලා ඔබතුමාගේ ලේඛනේ මේව කරලා තමයි මේ ව්‍යාජ කූට ලේඛන සකස් කරලා තියෙන්නේ. ඔව් දැන් ඊළඟට දැන් අර මට පෙන්නලා තියෙන්නේ ඒ ඔප්පුද මට පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ ලියපුවද? දැන් ඔබතුමාට පෙන්නලා තියෙන්නේ ඔය ව්‍යාජ ඔප්පු කිසිම අයිතියක් නැති හරිම අමාරු මේ වහක් රාජ්‍ය නිලධාරීන් මේ මිනිස්සු අමාරුයි දාලා තියනවා දැන්. ඔව් ඒක නෙන්න බලන්න කොච්චර කියලා නැහැ. මට බය නැති ඒකලා දින කරන්න ඕන. ඔව් වෙලාදී නැත් ඒකනේ. ඔව් ඔව් ඔව්. ඒක නිසා මම දන්නවද මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේ ප්ලෑන් එකත් හොරගම් කරලා
මිනුම් අධිකාරිතුමල්ලගේ අස්තම්පවා ව්‍යාජව සකස් කරලා සකස් කරලා තමයි මේවා වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔය අතර දැන් අර කැපිටිපොල කියලා මහත්මයගේ නම කියවෙනවනේ මෙතන. ඔව්. ඉතින් එතුමටත් මේ සුදත් දේවපුර මහත්මයා සමග මේ දුරකතර සංවාදයක් අපි ඇති කළා. මොකද්ද මේ මේ තියෙන පැටලවිල්ල කියන කාරණාව ගැන බලන්න. අර කැපිටිපොල මම දේවපුර මහත්මයා. ආ දවසක ඉන්නේ. ඒක නේනම්. ඉතින් දැන් මොකද කියන්නේ? अमारूर उदवियत्मक अपराध खंडाय मे साजिक पोलिस डिपार्टमेंट सदन संविधानात्मक अपराध कालिक साजिक गेबियल प्रणांद सह मे अनेक पुज्जलिया मे कथा करे लोरेंस कैपिटिपोल की पुज्जलिया मे कैपिटिपोल की पुज्जलिया संबंध तेन अधिकरण अधिचोदना पत्र भारतीय तीन मोट विरुद्ध मोट मे आकार कूट लेखन सकस्कल इडम वंचाकिरी संबंधित विधाकारे चोदना बलते मे सदन दहाटे दिखाई विसी अट दिन कोल महाधिकरण लबादु नियोगी अक्तो चूदित वसर और दिखा बरपत्ल वेडातीम नियम करमी अद्दीन सिट अवृद्धुपहाकिन आकार अधिकरण अधिचोदना पत्र लबादील बंधनागार गतम व्यरधिकर पूज्य लेखिमाई ओह मे लेखी विल सदन आकारेट अधिकरण स्थित लेखि सदन आकारेट मे पूज्यव हिन्नी संविधान ත්මක අපරාධ කල්ලියක් ඇයි කියලා පොලිසිය නිර්වචනය කිරීමේ වරදක් නැහැ කියන කාරණාව පේන්න තියෙනවා. ඔව් ඉතින් මේ පුද්ගලයාට වයස අවුරුදු 80කටත් වැඩි. ඉතින් අධිකරණයට ගියාපුවම බේරෙන්න කියනවා මං ඉතාමත් වයසක පුද්ගලෙක් නේද? ඒ වගේ දේවල් කියලා අප ඉල්ලලා තමයි එළියට අවිල්ල මේ වගේ දේවල් කරන්නේ. ඉතින් නඩු යනකොට මේ තව තව අයට මේ ඔප්පු ලියනවා. ව්‍යාජ ඔප්පු ලිපි ලේඛන සකසමින් ලියනවා. එහෙම පුද්ගලෙක් තව දුරටත් ඒ සංවාදයේ දුර දිග ගියා. ගේබ්‍රියල් ෆොනෑන්ඩු ලක්ෂ 1000ක් දාලා තියෙනවනේ ඔප්පුවට. लक्ष दुनेत्मक अपराध कालिक साजिक बरपतल अपराध कर लक्ष दिन तुम्हारा लक्ष दून किएला चंदन गुणरत्न की लोये लोये मार्ग ने तो कर ली इन्हें इंद्रसेन के बिलियन तुनाई दशम हतक वटीन इडमक अखर हतर हमारक इडमक मेक मे इडमट तमय मे व्याज लिपिलेखन सकस्कर्मी मे पुद्गलयान मे वंचाव करलती मे इडम वितरकने मे इतिहास तवत् मे आकार वंचावल मे खंडाय मिशन करायला चोदना लबतिनो अधिकरण व्यर्धि करो वेतिनो मे कारण पिल बंद ओबडत् विधाकार अधास्ते बिन्न पुलन मे आकार मे मादले प्रश्न ओबडत् अति विलाति बिन्न पुलन कथा करण बेलुम गलट बिंदु आय काय काय देखाय पनस पहाय तीस्तुनाय हेट तुने बेलुम गला Kepa, Janata Sevayata, dedicated to serve the people. අද නැතිවෙන් බැලුම් ගලින් අපි කතා කරමින් ඉන්නේ රාජගිරියේ පිහිටි ඉඩමකට යම් පිරිසක් සංවිධානාත්මක කණ්ඩායමක් එකතු වෙලා හොර ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් ඒ ඉඩමට බලහත්කාරයෙන් ඇතුළු වී අත්පත් කරගෙන ඉන්න ආකාරයක් සම්බන්ධයෙන් චෝදනාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් වෙනවා. හැබැයි මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ආයතනවලට පැමිණිලි කළත් ඒ පැමිණිලි තවදුරටත් ඉදිරියට යන්නේ නැහැ කියන කාරණාව තමයි මේ අපට මේ තොරතුරු ලබා දෙන සුදත් දේවපුර මහත්මයා කියන්නේ. එතුමා මෙන්න මෙහෙම කතාවක් කියනවා.
राजलेखन ඒ සම්බන්ධයෙන්ම පළසපාට පැමිණිල කරලා තියෙනවා. අනිත් එක මේ හොරොක්කු කණ්ඩායමේ ලොකු දෙයක් තියෙනවා. හොරොක්කු හැදුවට මුදල් ගාස්තු ගන්නෙ නෙනේ. මුදල් ගාස්තු ගහලා ඒ ඔප්පුව පරීක්ෂණයට ගියාම ඒ නිලධාරීන් කොහොමද අල්ලගන්නේ? දැන් එහෙම මුදල් ගාස්තු නොගම මගේ කරපු පැමිණිලකට මිලියන 16ක් රජයට අත්පත් කරගන්න මම වැඩ කටයුතු සලස්සලා දීලා තියෙනවා. පළසපාට බස් නැයර පළසපාට. මේ ඔක්කොම මේ ඩී.එ. ඉන්ද්‍රසේන ගුණවර්ධන මේ ගුණවර්ධන කියන එක්කෙනා විදුහල්පති කෙනෙක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතා කරන්නේ ප්‍රසිද්ධ නමක් තියෙනවා මාස්ටර් කියලා. ඒ ගුණවර්ධන පුතත් මේකට සම්බන්ධයි. අපේ ඊරමට හොරගමට අල්ලගෙන තියෙන අපේ මීඩියෙ මේ මුරකරු අමිත කියන එක්කෙනා. මේකේ ඉන්න පුංචි බොරල්ලි ඉන්න මේ ප්‍රදීප් විජේවර්ධන කියලා එක්කෙනෙක් මේ මිනිස්සෙත් මේ හොරපු හදන්න මේ සම්බන්ධ වෙනවා කියලා. එහෙම තමයි මේ හොරපු වැඩ කටයුතු කරගෙන යන්නේ. ආන්ඩුවේ දේවල් මංකොල්ල කනවා. ඉතින් ඔය විදිහට තමයි සිද්ධ වෙනවා කියලා එතුමා චෝදනාවක් එල්ල කරන්නේ. ඒ චෝදනාව එහෙම වෙනකොට රටේ බොහෝ තැන්වල මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියන කාරණාව පහුගිය දිනවල වාර්තා වෙලා තිබුණා. විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් පහුගිය දිනවල පිහිටවලා තිබුණා. කොහොමද අපිට දුරකථනින් ඉන්නවා කෙනෙක් කතා කරන්න? අයිබෝන්. හෙලෝ. අයිබෝන්. මේ මම කතා කරන්නේ මේ මතුගම මේ ප්‍රදේ පස්නහිර පළාතේ මතුගම ප්‍රදේශය ගැන. අපේ තියෙනවා ඉඩම් පරම්පරා දැන් 12 වෙනි පරම්පරාව ඇවිල්ලා ඒවත් මිනිස්සු දන්නෙත් නෑ තේරෙන්නෙත් නෑ ගාන ගිහිලා එක එක ඒ විදියට ඇවිල්ලා අර දන්න මිනිස්සු ඉමින්චරේ හොරොප්පු මේ ලියා ගන්නවා පෙරක දෝරුවත් එක්ක එක්කව වෙලා. අපිට ඉතින් ඕවට නඩු කියන්න යන්න බෑ. පරම්පරා ගානක් නී ඉතින් අපිට මේ උසාවි යන්න බැරි හින්දා අපි සද්ද නැතුව ඉන්නවා. හරියට ඒ වගේ වැඩ කෙරෙනවා. ඔව්. දැන් එතුමේ සදාහන් කරපු කාරණාව තිල්ල මේ සමාජයේ අතිවිශාල පිරිසකට තියෙන ප්‍රශ්නයක්. මොකද දැන් අපි අද වැඩසටහනෙන් උදාහරණ සහිතව පෙන්නන්නේ මේ ඔබේ තියෙන ඉඩම. නැත්නම් මේ ඔබේ තියෙන ඉඩම ඔබ දන්නේවත් නැතිව මේ වගේ සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් ඔවුන් සතු කරගන්න පුළුවන් තියෙන ක්‍රියාපටිපාටි. ඔවුන් මේ නිලධාරීන්ව විවිධාකාරයේ අයිතා ක්‍රියාවන්ට යොමු කරගන්න පුළුවන්. ඒ වගේම දේශපාලනඥයන්ගේ නම් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් දේශපාලනඥයන් යොදා ගන්න පුළුවන්. කෙසේ හෝ මේ සංවිධානාත්මක අපරාධ කල්ල කණ්ඩායම් සූදානම් වෙලා ඉන්නේ මේ ඔබේ තියෙන ඉඩම නැත්නම් මේ ඔබේ ඉඩම කිසියම් ආකාරයකින් ඔවුන් නෛතික පසුබිමක් හදාගෙන නැත්නම් හොර ඔප්පු හදලා සරලවම කිව්වොත් එහෙම හොර ඔප්පු හදලා ඔවුන් සතු කරගන්න පුළුවන් ක්‍රියාදාමයක් තියෙනවා. මේ ක්‍රියාදාමයේ කරන ආකාරය තමයි අපි ඔබට පැහැදිලි කරමින් ඉන්නේ. ඉතින් ඒ ක්‍රියාදාමයේ කරන ආකාරය අවබෝධ කරගත්තොත් ඔබටත් ඔබේ තියෙන ඉඩකඩම් ටික ප්‍රවේශම් කරගන්න ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තු අපි තුළ තියෙන නිසා අපි මේ සම්බන්ධයෙන් අනාවරණය කරන්නේ. දැන් ඉතින් අර සුදත් දේවපුර මහත්මයා කිව්වනේ මේ සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ තියෙන පිමුරුපත් වෙනස් කරලා ඒවැ අත්සන් ව්‍යාජ විදිහට වෙනස් කරලා මේක කරා කියලා. ඒ නිසා අපි සුදත් දේවපුර මහත්මයා සමගින් මනුම්පති තුමියව සම්බන්ධ කරා දුරකථනයෙන් මේ සම්බන්ධයෙන් එතුමියලා දැනුවත්ද කියන කාරණාව පිළිබඳව විමර්ශනය කරන්න. මනුම්පතිතුමාද මම පැමිණිලක් කරා මනුම් සභාපතිය ඔබතුමියටයි 74-50 කියන මේ සර්වේ ප්ලෑන් එකේ අස්සන් වෙනස් කරලා මනුම් අධිකාරතුමාගේ අස්සනයි වෙනස් කරලා තියෙන්නේ. හා 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 ව්‍යාජ මිනිස්සුගේ නම් ඒවලට ඇතුළත් කරලා මනුම් අධිකාරතුමාගේ අස්සන් වෙනස් කරලා වෙනස් අස්සන් යොදලා ඒ පැමිණිල්ල මම මනුම් සභාවට කිව්වා. ඔව් ඔබතුමාට මනුම් සභාවෙන් රෙෆරන්ස් සංඛ්‍යාවක් දුන්නේ නැද්ද? 77 නෑ. කොහෙන්ද කතා කරන්නේ දන්නේ නැහැ නේ. දේවපුර මම සුදත් නම් මේ අපි හම්බුණානේ. ආ මම අවුතුමියත් හිටියේ නේද එතකොට? ඔව් ඔව් ඔව්. දැන් මේකේ මේ අපි ඒකේ කේස් එක එක දවසක් දෙකක් කරානේ. දැන් මේ තව එකක්ද මේ? නෑ මෙහෙමයි. දැන් එතන අර මේ මිනින්දොරු මහත්තුරු කරපු වැරදි සම්බන්ධයෙන් තමයි පරීක්ෂණේ පැවැත්වුවේ. ඔව්. මට අර නද රාජද කියන්නේ. මට මතකයි අර දෙමළෙක් කෙනාද අපි තානම් කළානේ ඔක්කොම. ඒක තමයි. කැන්සල් කළානේ ලයිසන්ස්. ඔව්. ඒ තානම් කරාද යාව? කලකලකලා මං කැන්සල් කරා. ඔව්. මේ ලොකු දෙයක් ඔබතුමිය කියන්නේ මේ සිවිල් සමාජය ඔය මිනිස්සු කරන අපරාධ. ඔව් ඔව්. ඒක කැන්සල් කරා. එයාට. ඔව්. ඉතින් ඒ පරීක්ෂණේ ඩ්‍රයිවර් කරා එහෙම. මේ දැන් මේ 74-50 කියන මූලික පිමුරේ 79-80-81 කියන කැබිලි තමයි වෙනස් කරලා නම් වෙන නම් යොදලා මනුම් අධිකාරතුමාගේ අස්සනත් වෙනස් කරලා. එතනදී බරපතල වරදක් කරලා තියෙනවා මේ සංවිධානාත්මක මේ අපරාධ කල්ලිය 74-50 මේ මනුම් අධිකාරතුමාගේ අස්සන වෙනස් කරලා තියෙනවා. ඒකට පැමිණිලක් කළේ කවද්ද? ඒක ඒ කාලෙම මම පැමිණිලි කරා. මං හා 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 ඔබ ඔබතුමියටත් එවල පිටපත මං මේ මනුම් සභාවටත් දැම්මා. ඔව් දැන් ඒකේතර අපි වෙන පරීක්ෂණේ තාම මුකුත් මේ කටයුත්තක් කිය. එක දවසක්වත් කටයුත්තක් කිල්ල නෑ වගේ මට දැනෙන්නේ.
ඉතින් එහෙම පරීක්ෂණ නොකරුණොත් එහෙම මේ සම්බන්ධයෙන් හෝ එහෙමත් නැත්නම් වෙනත් ඉදමක් සම්බන්ධයෙන් හෝ මේ වගේ අයට මේ අපරාධ කරන තවතුරටත් ඉඩකඩ සැලසෙන එක තමයි වෙන්නේ. ඔව් මේ ආකාරයෙන් අපිට පේනවා තිලන මේ විවිධාකාරයේ තනතුරු තානාන්තර පාවිච්චි කළා නැත්නම් මේ ඉදම් වල නීතිමය හිමිකම ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයන් වලට අදාළ හොර අත්සන් යොදලා ඒ වගේම ලේඛන සකස් කරලා මේ ආකාරයෙන් තමයි ඔබ සතු ඉදමත් මේ ජාවාරම් කාර්යෝ ඊළඟට ඔබේ ඉදම ගොදුරු කරගන්න පුළුවන්. සහ ඔබ දන්න කෙනාගේ ඔබේ හිතවතාගේ නැත්නම් ඔබේ පරම්පරාවෙන් උරුම වෙච්ච දේපල ඔබට නැති වෙන්න පුළුවන් මේ ජාවාරම් කණ්ඩායමට කොයි වෙලාවක හරි ඔබව ඉලක්ක වුණොත් එහෙම. ඉතින් ඒ තත්වයෙන් ගලව ගන්න මුදව ගන්න තමයි මේ මොවුන් කරලා තියෙන මේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම රට පුරා මේ විවිධාකාරයේ ඉදම් වංචා කිරීම කරලා තියෙන ආකාරයේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ ඔබ ඔබව ආරක්ෂා කරගන්න අපට තියෙන උවමනාව නිසා. අර මනුම්පති තුමිය සමගින් ගිය සංවාදය තවදුරටත් දුරදිග ගියා. ඒක අපරාධ පරීක්ෂණ වලට කිව්වද ඔයගොල්ලෝ? ඔව් කිව්වා. හැබැයි ඒක අපරාධ පරීක්ෂණයට තමයි අපිට වැඩි හොඳට කරන්න පුළුවන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයෙන් අවසර අරගෙන මං හිතන්නේ ප්‍රවේජන අපිට දැන් මතක් වුණා දේවර මහත්තයා. CID එක මේව යන්නේ වෙනම එකක් CID එක පරීක්ෂණය මේක. රජයේ ලේකන වෙනස් කිරීම. ඔව් රජයේ ලේකන කූටලේ සකස් කිරීම කියලා නේද? ලේකන වෙනස් කිරීම, කූට ව්‍යාජ ඔප්පු සකස් කිරීම, මුද්දර ගාස්තු නොගැවීම, පළාත් සභාවට කූට ලේකන අලවන මේ මුද්දර ගාස්තු कपिल वीरतुंग गेब्रियल फर्नांडो बी एम इंद्रसेन गुणवर्धन यान कट्टी मेक कर परीक्षण संबंधी මේ වගේ දෙයක් දැනගත්ත ගමන්ම ඒ ආයතන වලට අදාළ ආයතන වලට දැනුවත් කරන්න ඕනේ ඇත්තටම. එහෙම නොවුනොත් වෙන්නේ තවදුරටත් මේ අය මේ විදිහට සංවිධානාත්මකව මේ අය තවදුරටත් මේ විදිහේ වංචාවලට මේ ඉඩම් වංචාවලට අහු කරගන්න එක තමයි කරන්නේ. ඔව්. දැන් ඉතින් මේ කැපිටිපොල කියන පුද්ගලයාට මේ ප්‍රශ්නේදී චෝදනාවක් එල්ල වෙනවනේ. ඒ නිසා අපි මේ net fm බැලුම් ගල විදිහට ඇලෝෂියස් ලෝරන්ස් කැපිටිපොල කියන පුද්ගලයාගෙන් ප්‍රශ්න කළා. හලෝ. හලෝ. යන්ද? කැපිටිපොල මහත්මයා නේද? ඔව් මං කතා කරන්නේ net fm radio එකකින්. ඔව් net fm radio එකකින් කතා කරන්නේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකකින්. ආ යන්න ඔබතුමාට විරුද්ධව අපිට කම්ප්ලේන්ට් එකක් ඇවිල්ලා තියෙනවා රාජගිරියේ ඉඩමක් සම්බන්ධයෙන් එක කීප දෙනෙකුට විකුණලා තියෙනවා කියලා. එහෙම ඔබතුමා විකිණීමක් කරලා තියෙනවද ඒ ඉඩම කීප දෙනෙකුට? නෑ එහෙම කළා නෑ. ඇයි? එහෙම කළා නැද්ද? ආ උසාවි එනකොට දිත්තා එයාට උසාවි මාර්ගෙන් ඇවිල්ලා එයාට ගිහ මුක්තිය බාර දෙන්න කියලා. අහහ කලින් දේවපුර මහත්මයා සහ ඔබතුමා අතර දුරකථන සංවාද අපි ඇති කරා. ඒ වෙද්දි ඔබතුමා පිළියරන් තියෙනවා. මේ සමහරලාට සල්ලි දුන්නා ඔබතුමා මෙහෙම ඔබ ඔප්පුවක් දීලා මේක කියලා පිළියරන් තියෙනවා. එතුමා මට ලක්ෂ කොටි දෙකම හරකට ටැක්සියක් දුන්නා අපි දෙන්නෙකුට. ඒ අතර දැන් මේ වෙනකොට ඔබතුමා මේ ඉදම ඊට පසුව කාට හරි වික්කද? ගේබ් දේල් ෆර්නැන්ඩෝ. ෆර්නැන්ඩෝ ඔක්කොම සම්බන්ධ වුණා මේ එරාජ් මහත්තයා ෆර්නැන්ඩෝලායි එතනින් ගියාම මල්වානේ මහත්තයෙක් කොරන් දෙලා ඒගොල්ලෝ මේ ඉදම යාගත්තා. යාගෙන මට කෝටි 20ක් දෙන විදිහට දුන්නා. ඔව්. මේ සංවිධානාත්මක කණ්ඩායම විවිධාකාරයේ උපක්‍රම පාවිච්චි කරනවා. එහෙනම් මේ උපක්‍රමයක් අපි කියන්න ඕන ජනතාව දැනුවත් වෙන්න. මොකද ඔබව ජාවාරම් කරුවන්ගෙන් ගලව ගන්න පුළුවන් මේ ආකාරයේ උදාහරණ සහිතව පෙන්වුවට පස්සේ දැන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් තිල්න සතු ඉඩමක් තිබෙනවා. දැන් තිල්න සතු ඉඩම තිල්න නිතර නිතර යන්නේ ඉන්නේ හෝ නැත්නම් ඔබේ හිමිකාරීත්වය තිබුණාට ඔබ නිතර ඉඩමට යන්නේ ඉන්නේ නැහැ. අතහැර දාලා හෝ පාළුවට ගිහිල්ලා හෝ තියෙන්න පුළුවන්. ඔබ වෙනත් රටක ඉන්නවා නම් මේ ඉඩම සම්බන්ධයෙන් සොයා බලන්න ක්‍රමයක් නැති වෙන්න පුළුවන්. ඒතර ඒ ඉඩම ගැන මේ අපරාධ කල්ලි කණ්ඩායම දැනගත්තේ හැටියෙ ඔවුන් කරලා තියෙන ක්‍රියාවලිය තමයි දැන් ඒ උත්සාහය සාර්ථක කරගන්නේ මේ ඉඩමට එකවරම වෙලා ඇතුල් වෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් කෙනෙක් ගිහිල්ලා අධිකරණයට යනවා මේ ඉඩම හිමිකාරීත්වයේ මට කියලා. ඒ අතරමාරි තවත් කෙනෙක් යනවා අධිකරණයට. ඒ කියන්නේ මේ කණ්ඩායම පුද්ගලයෙක්. ඒ කණ්ඩායම පුද්ගලයෙක් යනවා සැලසුම් සහගතව මෙන්න මගේ ඉඩම තව කෙනෙක් අල්ලගන්න යනවා කියලා. එතකොට මේ ඇත්ත සැබෑ හිමිකරු වෙන තිල්න මේ සම්බන්ධයෙන් දන්නේ නැහැ. ඉතින් මේ ජාවාරම් කණ්ඩායම වල දෙන්න අධිකරණයට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳගන්න ගියාට පස්සේ කෙසේ හෝ එක්කෙනෙකුට අයිති නැති වෙනවා. තව කෙනෙකුට කියනවා ඔබේ ඉඩමට ඇතුල් වෙන්න කියලා කෙසේ හෝ
අධිකරණ නියෝගයක් ලබා ගත්තොත් එහෙම වුන් අන්න එය පාවිච්චි කරලා මොවුන් බොහොම පහසුවෙන් මේ ඉඩම අල්ලගන්න යනවා. ඒ උදාහරණයක් ඇත්ත දිල්නගේ ඉඩමක් නම් ඒ විදිහට උනේ. ඔබේ ඉඩමකටත් මේ ජාවා ආරම්කරුව මේ විදිහට කරන්න පුළුවන්. එතකොට සැබෑ අයිතිකාරයා ඉඩමට මේ අය ඇතුළු වෙනකොට තමයි දැනගන්නේ මේ විදිහේ ප්‍රශ්නයක් ගිහිල්ලා නඩුවක් ගිහිල්ලා ඒක මාසෙන් දෙකෙන් ඉවර වෙලා මේ විදිහට මේ ඉඩම අත්පත් කරගෙන ඉන්නවා කියලා. ඉතින් මේ කාරණාවෙන් ඔබව ගලව ගන්න අවශ්‍ය නිසා ඔබව දැනුවත් කරන්න අපි කතා කළා ජනාධිපති නීතිඥ යුවාරන් සිල්වා මහත්මත් එක්ක. ප්‍රථමයෙන්ම ඉඩම සම්බන්ධව දුටු පමණින් ඒකට ආසාව හිතිලා ඒකේ කිවප්පාවක් නැතුව ලාභයට ලැබෙන හිතුවිල්ල මත ඒට කැමති වෙලා ඉඩම ලබා ගන්න අනේක ගාම භයානකයි දැන් වර්තමාන තත්ත්වයේ උඩ. ඒකට හේතු වන්නේ දැන් බොහෝ වෙලාවට හඳුනුම්පත පවා ව්‍යාජ ලෙස සකස් කරනවා. ඒකට හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන හැඳුනුම්පත් කිසිසේත් දැන් නීත්‍යානුකූලව ඉදිරිපත් කරපුවායි කියන පදනමින් කටයුතු කරන්න බෑ. ඒ හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව පිළිගන්නවා. ඒ විදිහටම සකස් කරපු ව්‍යාජ හැඳුනුම්පත් අතරතේ සමාජයේ තියෙනවා. ඒ නිසා ඒ වගේ අවස්ථාවක් කර යුතුවන්නේ මේ ගැන අවටින් පරීක්ෂා කර බැලීමයි. ඒ අදාළ පුද්ගලයෝ ලංකාවේ ඉන්නවද අයිතිකරුවන් ඒ අය ගැන තොරතුරු දැනගන්න පුළුවන් නම් ඒක ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ග්‍රාම සේවකයන් ඒ ගැන තොරතුරු ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඒකට හේතුව ව්‍යාජ ඔප්පු සකස් කරන්න එලෙස සියලුම දේවල් ව්‍යාජ සකස් කරලා ඒ මුදල ලබාගත් ක්ෂණයකින් ඔහු අතුරුදහන් වෙනවා. ඒ හොයා ගන්න බැරි වෙනවා. ජනතා සේවයට dedicated to serve the people. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නවනේ මම පැමිණිල්ල කරලා අවුරුදු එකමාරක් විතර එනවා. හරිම මන්දගාමි. කිසිම වැඩක් නැහැ. ඒගොල්ලන්ගෙන් හොරුන්ට උදව් වෙනව මිසක් පැමිණිලි කරුටෝ සාධාරණ ඉස්ස වෙන්නේ නැහැ. කොටිම කියනවනම් අධිකරණයේ දැන් මේ හොරුම අපේ ඩෙමට හොරොක්කුවක් ගහලා අධිචෝදනා දීලා අධිකරණයෙන් නඩුව යනවා එකම විෂය වස්තුවට. ඒ එකම චෝදනාවට යන ගමන් තමයි මේ අනිත් හොරොක්කු දෙක ලියන්නේ. ඒ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට ලියුමක් කියවනවා මගේ පැමිණිල්ලකට කිසිම කූටලේඛනයක් හෝ අපරාධමය වරදක් නෑ කියලා. නමුත් අධිකරණයේ මේ නඩුව යනවා. දැන් මේ අධිකරණයේ නඩුව අවසන් වෙලා තියෙනවා. අවසන් වෙලා හොරුන්ට දඩුවම් ලබා දීලා තියෙනවා. එහෙම තිබිති තමයි අපරාධ පරීක්ෂණ දාන්තින්තෝ මට මෙහෙම ලියුමක් එවන්නේ. අද නැත්නම් බැලුම් ගලින් අපි කතා කරමින් ඉන්නේ කොළඹ නගරයේ තියෙන ඉඩම් සම්බන්ධයෙන් මේ ඉඩම් වලට ව්‍යාජ ඔප්පු හදලා තියෙනවා ඔප්පු හදලා ඒ අය මේ සම්බන්ධයෙන් මේ වත්පත් කර ගන්නවා කියලා කියනවා. ඉතින් ඒ නිසා මේක පිළිබඳව සමාජයේ දැනුවත් කිරීම අරමුණු කරගෙන අද නැත්නම් බැලුම් ගලින් අපි මේ සම්බන්ධයෙන් කතා කරනවා. දැන් උදාහරණයක් විදිහට තමයි මේ කොළඹ ප්‍රදේශයේ ඉහළ වටිනාකමක් තියෙන ඉඩමක් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට මේ සාක්ෂි සාධක සහිතව ඔබට ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණේ අපිට. හැබැයි මේ කාරණාව රටේ බොහෝ පළාත්වල බොහෝ ගම්වල මේ කාරණාව සිද්ධ වෙන්න පුළුවන්. සිද්ධ වෙලා තිබෙන්න පුළුවන්, තව ඉදිරියට සිද්ධ වෙන්න පුළුවන්. මේන් ඔබව ගලව ගන්න තමයි අද මේ ඔබව දැනුවත් කිරීම කටයුතු අපි කරමින් ඉන්නේ. මේ ඉඩමේ හිමිකරු කියනවනේ මේක CID එකට නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කළා කියලා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවිනුත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කඩිනමින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන චෝදනාව තමයි එතුමා එල්ල කරන්නේ. ඉතින් ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එතුමා ලවාම කතා කරෙව්වා. මේ ස්ටේබල් මෙහෙම මල්ෂන්ට කියන විස්තර ඉංග්‍රීසි කරලා ඒක හොඳයි. මේ කොහොමත් මේ ඒගොල්ලෝ නන්න ඉදින් නටන්න බෑ අපිට. ඒක තමයි අපි මේ කරලා උට නම් දාන්න නීතිමතිවරයෙක් දානවා. ඒක ගැන බයෙන් එපා. ඒ කිවලටක් එන්නේ මම හොඳ වෙලාවට ඔයා කතා කරලා මෙතන මෙතන කියන නීතිමතිවරයෙක්ට මූ ගහලා ඔය කතාවම. ඒක නීතිපතිතුමා ඔබතුමාලට ඒවල ඕක. අපිට ඒවල මෙන්න මෙයාට අසාධාරණයක් කරලා බලන්න කියලා. ඉතින් මොනාද වැඩ ඊළඟට ආයි ඔය තත්ත්වම ජනාධිපතිතුමාට ගහලා ජනාධිපතිතුමා ඉන්නවා අපිට. ඌ ගහන්නේ ඒ කියන්නේ අපි ඔයත් එක්ක එකතු වෙලා ඒ කියන්නේ ඔයාට බැනලා ඔයත් එක්ක එකතු වෙලා CAD ටීම් එකක් මේ අරමිනියව දිමන් කරගොල්ල. ඉතින් දෙයහාමුදුරනේ මේ මිනිස්සු මුලින්ම හොරොක්කු ගහන හොරොක්කු ඔක්කොම ලේක. ඔව් ඒක තමයි ඒක හන්දනේ රිමයින්ඩ් කරේ නැත්නම් රිමයින්ඩ් කරනවා. ඒ වගේන මිනිස්සු පේපර බයන්න දෙන්නේ අපි හරි දේ කරන්න කියලා තියෙන්නේ නිලධාරීන්ට. අනිත් එක අපි එවිඩන්ස් නැතුව කරන්නේ හරියට එවිඩන්ස් එකට වැඩි කරනවා. නැත්නම් නැත්නම් එහෙමත් ඒ දැන් එන වැඩේ හරියට කරේ නැත්නම් මේ පෙස්සන් වලට අපිට උත්තර නැහැ. ඔව් ඇත්ත. දැන් මේ කියවෙන කතාවලින් මේ සාකච්ඡාවලින් පැහැදිලි වෙන කාරණාව තමයි හදිසියවත් ඔබේ ඉඩමක් මේ ජාවාරම් කල්ලි විසින්
ග්‍රහණය කරගත්තොත් අල්ලගත්තොත් එහෙම මේ ගැටේ ලේසියෙන් ලියා ගන්න බෑ මොකද සියලු ආයතනවලට රටේ ප්‍රධාන ආයතනවලට බලධාරීන්ට නිලධාරීන්ට මොවුන් විවිධාකාරයේ කූට ලේඛන පාවිච්චි කළා නැත්නම් කූට උපක්‍රම පාවිච්චි කළා මේ හැමතැනක්ම අමාරුවේ දාලා තිනවා රවට්ටලා තිනවා ඉතින් ඒ తত্ত্বය මේ සිදුවීමෙදිත් මේ ප්‍රදේශයේ බාර ග්‍රාම නිලධාරීවරයරටත් වෙලා තිබුණා ඉතින් මේ ග්‍රාම නිලධාරීවරයත් එක්ක කතා කරනකොට මෙන්න මෙහෙම තමයි මේ පිළිබඳව අනාවරණය වුණේ රාමසේක මහත්තයාද ඔව් කතා කරන්න ඔව් මං සුදත් ඔබතුමාව ඇවිල්ලා හම්මුනේ ඒ කැපිටිපලද අර ගුණවර්ධන කියලා එක්කෙනාද ඔය මට මතක වයිසික එක්කෙනෙකුත් ආවා හරියට තුරුල්ලයි ගුණවර්ධන ආවා ගුණවර්ධන ආව කියලා ස්ථිරයි ආ ස්ථිරම ආවා ගුණවර්ධන කියන එක්කෙනා ආවනේ ජයසේන ආරච්චිගේ ගුණවර්ධන නේද දැන් ඇත්තටම දැන් මේ කරලා තියෙන බරපතල වරදක් කියන ඔබතුමාට කියන්නේ සාමාන්‍ය රජයෙන් ඉදමන් නිදාස් කරාට පස්සේ කිසිසේත්ම රජයේ සැලැස්ම පාවිච්චි කරන්න බෑ මොකද අපිට ඒක ලිඛිතව දෙනවා ඒගොල්ලෝ පෙර දුනු පරිදි පාවිච්චි කරගෙන යන්න කියලා ඉතින් ඔබතුමාව රවට්ටලා හරි මොකක් හරි කරලා මේ බොරුවක් කළා නම් මේ වැඩේ කරලා තියෙන්නේ ඔව් පැහැදිලිව රවට්ටලා මට හරි වේදනාවක් ඕකේ දිනවා පැහැදිලිව රවට්ටලා මට මතක ඇටියට ඔය කතාව ලියන්න මං හිතන ඔය ලියුම ඔයා ගන්න බින්නෙත් නැද්ද කොයි අරන් යනවා වගේ මතක ඇටියට මට මතක නෑ පස්සේ අර අපි ප්‍රාදේශීයයන්ට වාගේ බලලා මෙමෙයි කියලා මල්සේ මෙමෙයි මෙහෙම කියලා මම පැහැදිලි කරා මේ කැසට් ගිනන හරි මේ කරේ කියලා කිව්වම මම ඊට පස්සේ දින්නත් දෙකෝයි මයිට් එක මේ दुरकथन संवादेकुर ප්‍රභාත් තුෂාර ඔය ඔබේ සේකරණේ මන්ත්‍රී මේ රාජ්‍යයි මේ ජනක රණෝකලයි කින්නේ මෙයාද ඔව් ඔගොල්ලෝ තමයි අල්ලන්නේ ජනක රණෝකයි ඒ රාජ්‍යර හම්බන්තොට නගරාධිපතිනේ ඔව් ඔව් අර සර්වේ ප්ලෑන් එක වෙනස් කරේ කවුද මිනින්දුරු දෙපාර්තමේන්තුවේ මිනින්දුරු දෙපාර්තමේන්තුවේ හතර පහිනේ කීය නම නම් මම දන්නේ නැහැ කවුද නම් දන්නේ නැද්ද මිනින්දුරු කවුද කවුද වෙනස් කරේ මේගොල්ලෝ මේ කවුද පෙරාජ රාජ තමයි ඔකෝල් මුල් හා එරා තමයි ඔක්කොම මුල්කාරය එයා තමයි ඔක්කොම පෙරවදු හොයන්නේ මිනිදොර හොයන්නේ ඔක්කොම එයා හා සම්පූර්ණ ඔක්කොම කරන්නේ එරාජ් ඔය කොහොමද තමයි හා 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 තුන් හතර හතර පහ දෙනෙක් මොකට හවුල් වෙලා හිටියා ඔව් කවුද හතර පහ දෙනා නම් දන්නේ නැද්ද මම පස්සේ බල්ලා ගියානේ පොතේ ඇටි ඔක්කොම හවුල් වෙච්ච අය හොඳයි එන තියන්න හොඳයි බොස්සු කැපිටල් මහත්තයාගේ පොතේ තියනවලු ඒ ලයිස්තුව. ඉතින් අපි යෝජනා කරන්නේ ඒ ලයිස්තුව හරියටම කවුද කියලා මේ අදාළ බලධාරි නිලධාරීන් සොයා බලලා එමුන කඩිවම් කඩන විමර්ශන කරලා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. දැන් මේ කාරණාවෙදි කියුණාට තියෙන විවිධාකාරයේ දේශපාලන චරිතවල නම් කියවුණා. විවිධ නිලධාරීන් නොමග යවුණායි කියන කාරණාව මේ කාරණාවෙදි හඬපටවලදී අපිට සාක්ෂි සහිතව ඔබට ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණා. ඉතින් මෙහිදි කියවුණු ප්‍රධාන දේශපාලන චරිත කීපයක් තියෙනවා. අපි ඔවුන්ට කතා කරන අතරවාරි තවත් කියන නාගරික මන්ත්‍රීවරයෙක් පිළිබඳව කොට්ටේ නගර සභාවේ ප්‍රභාත් තුෂාර මහත්මයා ඔහුට කතා කරන්න එතෙම් බැලුම් ගලින් හෙලෝ මේ ප්‍රභාත් තුෂාර නාගරික මන්ත්‍රීතුමාද මම කතා කරනවා මම කතා කරන්නේ net fm radio එකේ බැලුම් ගල ප්‍රෝග්‍රෑම් එකෙන් තිලින හා ඔබතුමාට කතා කරේ රාජකීරි ගෝතමීපාරේ සුදත් දේවපුර මහත්මයාට අයිති ඉදමක් සම්බන්ධයෙන් ඔරෝප්පු සකසමින් එක සමාජික ඔබතුමා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා කපිල වීරතුංග ෆර්නෑන්ඩෝ කැප්පිටිපොළ මේ වගේ අයත් එක්කතු වෙලා තමයි මේක කරේ කියන කාරණාව කැප්පිටිපොළ මහත්මයාත් කියලා කියනවා මම ඔය දේවල් එක්ක සම්බන්ධතාවයක්වත් मामा मुद्रगास विशाल मुद्रगास्तु वंचाव संबंध सुधा देवपुर महात्म्य कथा करण මේ උපුව කදපු එක නේද මේ කපිල වීරතුංග කියන්නේ අන්න එයා කතා කරනකොට මෙන්න මෙහෙම කතාවක් ඒකෙත් කියවෙනවා මේ බලන්න 738 කියන උපුව ගත්තම මුද්දර ගාස්තු පවා වංචා කරලා නැතිනේ ඒක ඒක ලෝයේ ඒගොල්ලෝම කියනවනේ ඒක ලෝයනේ කියන්නේ ලෝයනේ කරලා තියන්නේ ඒක කොයි ලෝයේද බාද්න
අන්න ගන්නුනන්ද කියන්නේ ඊට පස්සේ ආදායම් බදුවකින් මේ මෑතවල තිබ්බනේ යාළුවා දැන් මේකට 100% දඩත් එක ගෙවන්න කියලා දැන් ඇවිල්ලා තියෙනවානේ එතකොට ගෙව්වද නෑ ඒක දැන් ගෙවන්න ඕනේ මේක මේක ඉවරයක් කරගන්න දැන් ගෙවන්න නැතුව ඉතින් නිකන් ගෙවන්න කියන්නේ එතකොට ඒක ගෙවන්නත් ඕනේ එතකොට කවුද දැන් ලෝයද මේ කූටලේකනේ මේකට අලෝල තියෙන්නේ එතකොට ඔව් එයාගේ එයා දැන් අර අපිට ඔප්ප රෙස්ටකන් දානකොට කොන ඔය කෙනෙක් රෙසිස්ට් එක ලියලිවලා දෙනවනේ දීලා දාපිය කියේද එයාගේ ක්ලාක් කරන් ගිල්ලන කියන්නේ එයා ගාවිද පුස්සේ සැලරි එක ඩිපොසිට් කරන්නේ නැතුව කියලා කියන්නේ කොහොමද ඒක දැන් කම්ප්ලේන්ට් කළා අපි කෙසෙල්ලද පොලිසියට එන්ට්‍රිය දැම්මල අපිට අපි දැම්මනේ ආද ඒක කෙසෙල්ලද පොලිසිය පරීක්ෂණේ පැවතුනේ ඒක ඔව් ඔව් අපලතද වගේ නැගෙන ඉතින් එයා ගෙවන්නම් කරොන්දුන අපි ඊට පස්සේ ඒක අපි ඒවා ඔක්කොම දැම්ම මේකද ලෑන්ඩ් රෙජිස්ටර් අපි ඔක්කොම දැම්ම ඒවා ජනතා සේවයට dedicated to serve the people එතුම කොහමද ඔබතුමාට සම්බන්ධ වුනේ? යා සම්බන්ධ කරේ යන ඉදම විකුණන්නේ කියලා ආපු බ්‍රෝකර් කෙනෙක්. බ්‍රෝකර් කෙනෙක්. ඊට පස්සේ ඔය දෙවන හතර ඒවත් ඉදමට යන්න දුන්නේ නැහැ. කවුද? රාජපති. කවුද? රාජ්‍ය රක්ෂණාන්දු. ඔව්. යාල් ඒ හරිය ලෝක කරමින් හිටියා ලෝක දාගෙන. ඔබතුමාට කවුද ඉදම් දුන්නේ? ප්‍රමාණේ. ඔව්. දැන් ඒ මම ඔව්. ඒ ඉදම ඔබතුමා ගත්ත කාගෙන්ද? මං ගත්තේ පොත් අපකාරයේ කියලා යුපියක නායකයෙක්. ඔව්. යාලි ඉදම් ආ ලෝක නඩු ගියා දැන් අවුරුදු ගානක් නඩුව. ඔබතුමා හිරේ ගියේ මොකකටද? මට හිරේ ගියේ මේ දේපරමාන්ත දාලා තිබුණා 3 දිනකට 20යි කියලා. ඔය ඉඩම. ඔය ඉඩමම වෙන කෙනෙකුට විකුණලා ඒකට ඔබතුමා රිමාන්ඩ් උනා නේද? ඔබතුමාට දැන් ඔය ඉන්දසේන කියන කෙනා සල්ලි දුන්නද? ඉන්දසේන නේ. ඔව්. ඉන්දසේන ගත්තා මට මුනේ පොඩි ගාන. කීයද ගාන? නැහැ. ඔව්. ගේබ්‍රියල් ෆර්නැන්ඩෝට විකුණලා කීයක් හම්බුණාද? ඉතින් ඒ කතා කරේ නෙත් එෆ්එම් බැලුම් ගල විදිහට අපි ප්‍රශ්න කරා මේ වංචාව කරන පුද්ගලයා තමයි ඇලෝසියස් ලෝරන්ස් කැප්පිටිපොල කියන්නේ එතුමා මේක කරනවා කියන චෝදනාව තමයි තියෙන්නේ අධිකරණයේදී වරදකරුවෙකුත් වෙලා තියෙනවා එතුමා ඉතින් ඒ නිසා එතුමාගෙන් ප්‍රශ්න කරනකොට ඔය විදිහේ උත්තර තමයි එතුමා දෙන්නේ දැන් මේ අදාළ සිද්ධියේදී මේ ඉදම් චාවාරම කරන නැත්තම් කූටලේගෙන සකස් කළා මේ වංචාව කරන්න විවිධ දේශපාලන චරිතවල දායකත්වය ලැබුණා කියලා මේ විවිධ පාර්ශවවල විවිධ අවස්ථාවන්වලදී කියුණා එහි චරිතයක් තමයි මේ මෑත කාලේ ඉදම් වංචා සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් ඇති වුණු චරිතයක් තමයි හම්බන්තොට නගරාධිපතිවරයා එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා. ඉතින් එතුමාගේ නම කියවිච්ච නිසා මේ සම්බන්ධයෙන් චෝදනාවක් තිබිච්ච නිසා අපේ යුතුයකම තමයි නෙත්ෆිම් බැලුම් ගල විදිහට එතුමාට කතා කරන එක. අපි කතා කළා. හම්බන්තොට නගරාධිපතිතුමා එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා නේද? ඔව් කතා කරනවා. නෙත්ෆිම් රේඩියෝ එකේ බැලුම් ගල ප්‍රෝග්‍රෑම් එකෙන් තිලින. ඔව් නේද? ඔබතුමාට කතා කරේ ඔබතුමා සහ සංවිධානාත්මක අපරාධ කල්ලියක් එකතු වෙලා රාජගිරියේ ගෝතමීපාරේ අක්කර හතරක ඉඩමකට ව්‍යාජ ලිපි ලේඛන සකස් කරලා ඒ ඉඩම බලෙන් අත්පත් කරගෙන ඉන්නවා කියලා මම සම්බන්ධයි කියලා චෝදනාව කරන්නේ ඔය කෝට් නගරපතන දැන් නගරපතම නෙවෙයි අවුරුදු ගානක සිද්ධියක් ඔතන වීරසිංහ කියලා එක්කෙනෙක්ට ඔතන වයසක මිනිස්සු මට දැන් නම මතක නෑ ඕකේ උපුලියලිය සල්ලියරන් ගිහිල්ලා මට කතා කරලා ඇගුවා කෝටන කරාපත්තෙන් අහන්න මේ ඉඳමේ මොන පැත්තද අයිති මේ ආට කෑල්ලා ලියලා දෙනා කියලා මේ කවුද කියලා එයාට ලියලා මක්කරි ගියක් මගයක් අරගෙන තියෙනලු පත්තර මුල්ලෙන් ඔන්නෝ දැන් අවුතු මම හිතන්නේ පාක්කක් විතරන සිද්ධියක් මම ජනගහනක නගරාපත්තුවාන් හෝ මේ ඉඳම මම කාලෙ දේ ඒක එතකොට ඒ මෙයා කිව්වා ඒ ඉඳම නගර සභාවේ මේ ෆයර් බ්‍රිගේඩ් එක තියෙන ඉඳම කියලා ඊට පස්සේ මට සිකියුරිටි දාන්න කිව්වද මම දැම්මේ නැහැ සිකියුරිටි මට දාන්න බැහැ ෆයර් බ්‍රිගේඩ් තියෙන ඉඳම කොට මේ හොරොප්පක් හොඳයි හොරොප් පෑන් නැති නේද කියලා දැන් එතුමාගේ පිළිතුර තුලත් කියවුණා මේ කෝට්ටේ නගරාධිපතිවරයා සම්බන්ධයෙන් කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති ජනක රණෝක මහත්මයා සම්බන්ධයෙන් උත් මේ ජාවාරම් කණ්ඩායම ඔහුගේ නමත් පාවිච්චි කරලා නැත්නම් ඔහුවත් මේකට ඇඳාගෙන තිබුණා. ඉතින් එතුමාගිනුත් අපි අහන්න සාධාරණ කාල සීමාවක් තියෙනවා. අපි බොහෝ වෙලාවක් උත්සාහ කළා එතුමන්ව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා ගන්න. නමුත් එතුමන්ව සම්බන්ධ කරගන්න බැරි වෙච්ච නිසා අපි නැවත වතාවක් ජනක රණෝක නගරාධිපතිතුමාට මතක් කරනවා අපිට කතා කළ ඔබතුමාට මේ සම්බන්ධයෙන් යමක් කියන්න තියෙනවා නම් අපි ඒ පළ කරන්නත්
සූදානමින් ඉන්නවා කියන කාරණාව මතක් කරන්න ඕන. ඔව් මේ සම්බන්ධයෙන් මේ ඉදමට මේ වංචාකරුවන් බොහෝ දෙනෙක් ඇතුළු වෙලා වැටක් ගහගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් CCTV දර්ශන ඇතුළත් වීඩියෝවක් අපි Net FM බැලුම්ගල Facebook පිටුවට මුදා හැරලා තියෙනවා. ඔබට පුළුවන් මේ බලන්න. ඒ නිසා අපි මේ කියන්නේ මෙහෙම ඉදම් අල්ලාගෙන මේ කණ්ඩායමක් කල්ලියක් ඉන්නවා මේ රටේ. ඒ අය ඉතාමත් සූක්ෂම විදිහට කූට ලේඛන සකසමින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ ඔබේ ඉදම් පරිස්සම් කරගන්න කියන කාරණාවයි අපි ඔබට කියන්නේ. හම්බන්තොට නගරාධිපති රාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහත්මාව තවදුරටත් Net FM බැලුම්ගලින් ප්‍රශ්න කළා. ඔව් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමා බීඒ මින්දසේන ගාමිණිලධාරී හරිස්චන්ද්‍ර කියලා ලෝය කෙනෙක් මේගොල්ලෝ සේරම එකතු වෙලා කැප්පිටිපොළ බින්දු කපිලරත්න එයාගේ බිරිඳ ගුණවර්ධන මෙහෙම කණ්ඩායමක් එකට එකතු වෙලා ව්‍යාජ ලිපි ලේඛන සකස් කරලා මේ ඉදම අයිති කරගන්න උත්සාහ කරනවා කියන එක තමයි ඔය කැප්පිටිපොළ කියන කෙනත් කියන්නේ. මගේ නම? ඔව් ඔබතුමාගේ නම කියලා තියෙනවා. ඉතින් මම කිසිම සම්බන්ධයක් නැහැ නේ. මම සමාජවල හම්බෙලා ගියා. එයා ඇවිල්ලා මට කිව්වා සුද්දේපුර ඉදබල්ලන් ඉන්නවා සිකුඩ දාලා අල්ලලා දෙන්න. මම අපා සුද්දත්ට ඇවිල්ලා මම කෝල් ලා දෙනවා සුද්දත්ට ඇහුවා. සුද්දත්ට මේ මොකද්ද මේ පටලැවිලි යාකෝ ඔක බොරු කාරේ ඔක තමයි මම අවුරුදු 20කට 20කට කලින් මම ගත්තේ මේ මගේ ගමන ගෙදර දෙන්න කියලා. එයාගේ තීරණ මන්දන ෆයිල් මේව හතක් හතක් ඉඳලා මම ඔක අතහැරියා. අතහැරලා පස්සේ තමයි ඔය ඉදබල්ලන් කවුරුයි කියන තිබුණා කැප්පිරි කොල්ලයි තා කවුරුයි නඩුවක් දා කියලා. ඒක සිකුට්ටයක් ගිහිල්ලා තියෙනකොට සුද්දේපුර කතා කරලා මගේ බංග අපෝණ මගේ නම ඉක්මනට කියලා පොලිසියෙන් ටිකක් දාලා ඔය බලගෙන ඔය පස්සේ මම සිකුට්ට දාන්න තියා මම තත්පරාදි කියන ඉතින් ඉදන් වලට මේ විදිහට බලහත්කාරයෙන් ඇතුළු වුණාට පස්සේ මේ නඩු කාලයක් තිස්සේ උසාවි වල ඇහෙනවා. ඊට පස්සේ ජනතාවට ඇත්තටම වෙන්නේ තිබ්බ තත්ත්වෙන් තවත් පල්ලෙහාට වැටෙන්න. දැන් අපි දන්නවා අධිකරණයකට ගියොත් එහෙම බොහෝ සෙයින් තියෙන්නේ වැඩිපුරම තියෙන ඉදම් නඩු. මේ ඉදම් නඩු මාස ගණන් නෙමෙයි අවුරුදු ගණන් කල් ගියව තියෙන්නේ. ඒ නිසා ඔබත් මේ වංචාකරුවන්ගේ මේ ජාවාරම් කණ්ඩායම් වල ගොදුරක් බවට පත් වුණොත් එහෙම ඔබටත් සිද්ධ වෙන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඒ නිසා එයින් ඔබ ගැලවෙන්නේ කොහොමද? ජනාධිපති නිතිඥ යුවාරද සිල්වා මහත්මයා උපදෙස් දුන්නා. ඔහොම සත්භාවයෙන් තමන් ඉතුරු කරගත්ත මුදලින් ගත්ත අය අසරණ තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් ප්‍රථමයෙන්ම ඒ අවටින් හොයලා බලන්න ඕනේ. ඒ පුද්ගලයෝ සමබ්බකෝ වෙලාවට ඔයනි ඔප්පු සකස් කරන වෙලාවට ඒ පුද්ගලයන් ලංකාවේ නැහැ. ලංකාවේ නැති පුද්ගලයන්ගේ ඉඩම් තමයි ඒ විදිහට ව්‍යාජ ලෙස සකස් කරනු ලබන්නේ. ඒ වෙනි සූදානම් වෙලා ඉන්න කණ්ඩායමක් අද රටේ ඉන්නවා. වැඩි ගණන් තියෙන ඔප්පු වලට ඒ අය පැහැදිලිව ඉදිරිපත් වෙලා කටයුතු කරනවා. ඒ නිසා ඒ වගේ ඉඩම් තිබුණු පළියට ඒවා ලාභයට දෙනකොට භයානක තත්ත්වය අන්නේ ඒකයි. ඒ ගැන හොයලා බලන්න ඕනේ. ඊළඟට ඒ ඔප්පුව බෙදුම් ඔප්පුවත් එහෙම නැත්නම් සින්න අකර ලැබි ඔප්පුවත් කියන එක බලන්න ඕනේ. ඒ ඔප්පුව බලනවා වගේම කියන ප්ලෑන මිනුතු පිඹුර අලුත් පිඹුරත් ඒ සම්බන්ධ පරණ පිඹුරත් ඒක ගැන අරියාකාරව ඒ පිඹුරේ මේ ඉඩමේ මායින් දකාරෝ කියනවාද කියලා. ඒ මායින් පිළිබඳව දැනගන්න නැතුව ගත්තාම විනායකයේ මායින් වල යම් පිටිකින් අල්ලා ගැනීමක් තිබුණොත් ඒකත් පස්සකට සත්‍යයක් ඇති වෙනවා. අපි උදාහරණ සහිතව පෙන්නුම් කළේ කොළඹ ප්‍රදේශයේ එක්තරා ඉඩමක් මේ ආකාරයෙන් කූට ලේඛන සකස් කළ හොර ඔප්පු හදලා අත්පත් කරගෙන තිනවා. ඒ වගේම නිලධාරීන්ව බලධාරීන්ව නොමග යවන්න විවිධාකාරී උපක්‍රම මේ සංවිධානාත්මක කල්ලි කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරලා තිනවා. ඒ වගේම දේශපාලන චරිතවල නම් කියවෙන නම් පාවිච්චි කරලා තිනවා. උන් නෑදාගෙන තිබෙනවා කියලා කියවෙනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා පිළිබඳව විධිමත් විමර්ශන නදාලා බලධාරීන් සිද්ධ වෙයි කියන බලාපොරොත්තුව තමයි Net FM බැලුම්ගල සතුව තිබෙන්නේ. එහෙම පරීක්ෂණ සිදු වුණොත් තමයි මේ රටේ ජනතාවට සාධාරණව තමන්ගේ දෙයක් කරගෙන ඉන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බලධාරීන් තවදුරටත් ඒක ගැන හිතන්න කියලා මතක් කරමින් අපි අදට Net FM බැලුම්ගලෙන් සමුගෙන යනවා. සුබ දවසක් මම තිලින. මම රංගන.